Sandu, sandu, sandu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnaswamin hasilagi navasarai. Adadavaseth api anguttar nikaya hatra potta hasegi. සූත්‍ර දේශනා ඉගෙන ගන්න සූත්‍ර පන්තියට තමයි දැන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අද දවසෙත් අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේගේ ධම්මික වර්ගය. අපි ඉස්සර දවසේ ඉගෙන ගත්තා අලුත් වර්ගයක් පටන් ගත්තා ධම්මික වර්ගය. ඉතින් ඒ ධම්මික වර්ගයේ එක සූත්‍රයක් අපි ඉගෙන ගත්තා. ඊට දෙවෙනි සූත්‍රය අපි කොටසක් ඉගෙන ගත්තා මිගසාලා සූත්‍රය. තොර මිගසාලා සූත්‍රයේ ඉතිරි කොටස තමයි අද දවසේ ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේක හරිය ලස්සන දේශනාවක්. ඒ කියන්නේ පුජ්‍යලේක් හඳුනා ගන්න බාහිරින් අපිට හොයා ගන්න බෑ. පුජ්‍යලේකගේ යම් බුද්ධලේකගේ ආධ්‍යාත්මික ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන විස්තර කරන්න පුළුවන් බුදු කෙනෙක් විතරයි කියන එක මේ සූත්‍ර දේශනාවෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍ර දේශනාවට මුල්ලුනේ ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් මිගසාලා කියන උපාසිකාවගේ ගෙදරට දානෙට වැඩියා. දානෙට වැඩිය පස්සේ මිගසාලා කියන උපාසිකාව ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ආනන්දයන් වහන්සේ එක්කෙනෙක් බ්‍රහ්මචාරී කෙනෙක් ඉන්නවා. අනිත් කෙනා අබ්‍රහ්මචාරී. මේ දෙන්න මරණයෙන් පස්සේ එකම දිව්‍ය ලෝකේ උපදිනවා නම් ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්ද? බ්‍රහ්මචාරී කෙනෙකුත් ඉන්නවා, අබ්‍රහ්මචාරී කෙනෙකුත් ඉන්නවා. මේ දෙන්න මරණයෙන් පස්සේ එකම දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ උපාසිකාව ඊට පස්සේ කියනවා, ඒ මේක මං මේ ප්‍රශ්නේ ඇහුවේ මේ කාරණේ නිසා කියනවා. ඒ කාරණේ තමයි මේ පුරාණ කියලා පියාර මේ මිගසාලා උපාසිකාවගේ තාත්තගේ නම පුරාණ. පුරාණ කියලා මගේ පියා හිටියා. ආන් ඒ පියා මේ බ්‍රහ්මචාරිය වාසය කළේ. පුරාණ කියන තාත්තා බ්‍රහ්මචාරියව තමයි හිටියේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ පියා මැරුණට පස්සේ සකදාගාමීලා තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රකාශයක් ගැන තමයි දැන් මේ යන්නේ කතා. ඊට පස්සේ කිව්වා මගේ සුළු පියා හිටිය ඉසිදත්ත කියලා. එයත් බුදුරජාණන් වහන්සේ වදාළ මරණයෙන් පස්සේ සකදාගාමීලා බ්‍රහ්මලෝක මේ තුසිත දිව්‍ය ලෝකේ ගියා කියලා. ඉතින් මං කල්පනා කළා මේ දෙන්නම කොහොමද මේ එකම මේ දිව්‍ය ලෝකේ යන්නේ? එක්කෙනෙක් බ්‍රහ්මචාරිය හිටියා, අනිත් කෙනා අබ්‍රහ්මචාරිය හිටියා. ඉතින් මේ දෙන්නම කොහොමද මේ එකම දිව්‍ය ලෝක උපදින්නේ කියලා මට ප්‍රශ්නය ඇතුණා. ඒකයි මං ওই කාරණේ අහුවේ කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා සොයුරිය භාග්‍යතුන් වහන්සේ ඔය කරුණු දේශනා කළා නම් ඉතින් ඒක එහෙමම තමයි කිව්වා. දැන් බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් සෝතාපන්න කෙනෙක්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරනවා නම් ආයි සැක කරන්නේ නැහැ. දැන් ඒ කාලේ ඔයගේ තව සිද්ධ වුණා සරකාණි කියලා කෙනෙක් හිටියා. ඒ සරකාණි කියන කෙනා මේ මරණාසන්න මොහොතේ මෙයා හොඳට සිල් ටික රැකගෙන තෙරුවනේ පිටලා හිටිය කෙනෙක්. හැබැයි මෙයාට එක සිල්පදයක් රැකගන්න බැරුව හිටියේ. ඒ තමයි පස්වෙනි සිල්පදය. මත් පැඹුණ එක නවත්ත ගන්න බැරුව හිටියේ. අන්තිමට පස්සේ මෙයා මැරුණා. මැරුණට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර සරකාණි මැරුණා කොහෙද ඉපදුනේ? බුදුරජාණන් කිව්වා එයා සෝතාපන්න වෙලා
තොස් දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. දැන් ඒ මිනිස්සු කියනවා මේක හරි වැඩක් නේ. මේ සීල් රාද රැක ගන්න පැරි කට්ටිය තොස් දිව්‍ය ලෝක යනවා නම් කවරෙත් තොස් දිව්‍ය ලෝක නොයයිද කියලා ඇහුවා. මිනිස්සුන්ට සැක ඉපදුනා. ඊට පස්සේ එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ පිරිසට මම මේ ගහකට කිව්වනම් යමක් ගහත් පිළිගන්නවා කියලා. මේ සල්ගහට යමක් කිව්වනම් ඒ සල්ගහත් පිළිගන්නවා කියලා. ඒ නිසා මං කෙනෙක් සෝතාපන්න වෙලා සකද මේ දිව්‍ය ලෝකියා කිව්වනම් යා සෝ දිව්‍ය ලෝකෙම තමයි කියන්නේ. ඒ සරකාණි අන්තිම කාලේ සිල්පද මේ පස්වෙනි සිල්පදේ අරකගත්තා කියන මරණාසන්න මොහොතේ අධිෂ්ඨාන කරගත්තා කියන. ආන් ඒකෙන් එයා අනිත් ටික ඔක්කොම කරගෙන හිටියේ සිල්පද විතර රැක ගන්න බැරුණේ. එයා ඒ සිල්පදේ රැකගෙන තෙරුවන් කෙරේ පිහිටලා සීලය සම්පූර්ණ කරගත්තා. ආන් ඒකෙන් එයා ගියා කියලා. ඉතින් ඒ වගේ ඒ කාලේ බුදුරැන් ආශ්‍රයමක් කිව්වට පස්සේ සැක හිතන මිනිස් සැක කර කර ප්‍රශ්න අහන මිනිස්සු හිටියා. ඉතින් ඒ වගේ මේකෙත් දැන් මේ මිගසාලා උපාසිකාවටත් දැන් හරි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් තාත්තයි සුළු පියයි දෙන්නම සිතිවිලෝ ගිල බුදුරන්නාසේ කිව්වන කිව්. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදිහට උත්තරේ දීලා වැඩියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියනවා බුදුරජාණන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ අද මං උදේ පින්න පාත වැඩියා. මේකසාලා උපාසිකාවගේ ගෙදෙට්ට ඒ උපාසිකාව මේ වගේ ප්‍රකාශයක් කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක මොකද්ද කියලා ඇහුවා. එතකොට ඔන්න බුදුරජාණන් දීපු උත්තරේ හරි ලස්සන. ආනන්ද බාල වූ අව්‍යක්ත වූ බොළඳ වූ බොළඳ ප්‍රඥා ඇති වචන කීපයක් තියෙන. බාල වූ අව්‍යක්ත වූ බොළඳ වූ බොළඳ ප්‍රඥා ඇති මිගසාලා උපාසිකාව කවුද? පුරුෂ පුද්ගලයන්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වන අයුරු දකිනා ඥානයෙන් තැනැත්තා කවරහුද කියලා දැන් බුදුරයන් වහන්සේ ඇහුවා ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්දේනි මේ ලෝකේ පුද්ගලෝ 6 දෙනෙක් විද්‍යාමාන වෙනවා. 6 දෙනෙක් ඉන්නවා. ඒ කවර 6 දෙනෙක්ද යත්? අන්න දැන් පුද්ගලෝ 6 දෙනෙක්ගේ වෙනස්කම් බුදුරයන් වහන්සේ කියනවා. ආනන්දේනි මෙහිලා එක්තරා පුද්ගලයේ සිල් ගුණයෙන් යුක්තව සැපසේ එකට වාසය කරයි. එක්කෙනෙක් හොඳට මේක මතක තියාගන්න නැත්නම් කාර්යේ තේරුම් ගන්න බැරි වෙනවා. එක්තරා පුජ්‍යලෙක් සිල් ගුණයෙන් යුක්තව සැපසේ එකට වාසය කරයි. සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඔහු සමග එකට වාසය කිරීමෙන් සතුටු වෙති. සිල් ගුණ පුරාගෙන සැපසේ ඉන්නවා. සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඔහු සමග වාසය කිරීමෙන් සතුටකුත් උපදවගෙන සතුටකුත් තියෙනවා. අනේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඒ භික්ෂුව ඇසුරු කිරීම තුළින් ඔහු විසින්නේය. හැබැයි ඒ ඇසුරු කරගෙන සතුටෙන් හිටියට ඔහු ඒක ශ්‍රවණයෙන් නොවසන ලද්දේ වේ. එතකොට ඒ අහලා නැහැ මේ වගේ ධර්මකාරණයක් සතුටින් ඉන්නේ මෙහෙමයි කියලා අහලා නැහැ. ඊට පස්සේ බහුශ්‍රුත භාවයකුත් නොලැබේ. දහම් දැනුමකුත් එයාට නැහැ. දෘෂ්ටියෙන් වටහා නොගත්න ලද්දේ වේ. දෘෂ්ටියකුන් එයා වටහාගෙන මේක තේරුම් අරගෙන නැහැ. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබී වේ. ධර්මයෙන් නිදහසේ අවබෝධ කර විමුක්තියක් එයා ලබාගෙන නැහැ. හේ කය බිඳී මරණයෙන් පසු පිරිහීම කරා යයි කිය. විශේෂත්වයක් කරා නොයයි. පිරිහී යන්නේ වෙයි. විශේෂයක් කරා නොයන්නේ වෙයි. බ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක සැපසේ සතුටින් වාසය කරනවා. හැබැයි යා හොඳට ධර්මය අහලා නැහැ. බහුශ්‍රුත භාවයකුත් නැහැ. දෘෂ්ටියෙන් වටහා ගත්තේ දෙයකුත් නැහැ. ඒ වගේම ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් එයා ලබලා නැහැ. ආන් එයා මරණයෙන් පස්සේ විශේෂයක් කරා යන්නේ නැහැ කියලා. පිරිහීම කරා යනවා කියලා. දැන් බලන්න හොයන්න පුළුවන් දේ බාහිරින් කෙනෙක්. බාහිරින් කෙනෙක් හොයන්න පුළුවන් කමක් නැහැ. පිරිස සැපසෙත් ඉන්නවා. පිරිසත් එක්ක සතුටුමුත් ඉන්නවා. හැබැයි යා බහුශ්‍රුත බව ධර්මය අහලා බහුශ්‍රුත බවක් ඇති කරගෙන නැහැ. දෘෂ්ටියෙන් තේරුම් අරගෙනත් නැහැ. විමුක්තිය ලබාගෙනත් නැහැ. ඒ කෙනා පිරිහි යන කෙනෙක් කියලා මතක තියාගන්න කියන්නේ. තව කෙනෙක් ඉන්නවා එක්තරා පුද්ගලයේ සිල් ගුණයෙන් යුක්තව සැපසේ එකට වාසය කරයි.
සබ්‍රක්මචාරීන් වහන්සේලා අවසමග එකට වාසය කිරීමෙන් සතුටු වෙති. තව කෙනෙක් කියන්නේ ඒ විදිහම කෙනෙක්. සිවිගුණ දුරුම් පුරනවා. සබ්‍රක්මචාරීන් වහන්සේලා සතුටින්ම තාසය කරනවා. ඔහු විසින් එය ශ්‍රවණයෙන් අසන ලද්දේ වේ. එතකොට ඔයා හොඳ ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. බෞශ්‍රත භාවයකනු ලැබුවේ වේ. බෞශ්‍රත භාවයකුත් එයාට තියෙනවා. දෘෂ්ටියකනුත් වටහා ගන්නා ලද්දේ වේ. ධර්මය තුළින් ලැබෙන විමුක්තියත් ලැබුවේ වෙයි. හේ කය බිඳී මරණින් මතු විශේෂත්වයක් කරා යයි පිරීම කරා නොයයි. ඔන්න දැක්කද විශේෂයක් කරා යන්නේම වෙයි පිරීමක් කරා නොයන්නේම වෙයි. නැමකක්ද එතකට මෙතන වෙනස තියෙන්නේ. දෙන්නම එකම ස්වභාවය. හැබැයි එක්කෙනෙක් හොඳට ධර්මය අහලා බෞස්කෘති භාවයක් ඇති කරගෙන දෘෂ්ටියනු තේරුම් අරගෙන විමුක්තියකුත් ලබල ඉන්නේ අනිත්‍යන අය කොටස කරගෙන නෑ. එක්කෙනෙක් එතකොට පිරියලා යනවා අනිත් කෙනා පිරියෙන්නේ නෑ. වන්න පළවෙනි එක. එහිලා නොයෙක් මිමිවලින් මනින්නෝ මැන බලති. එක එක්කෙන එක එක විදිහට මිමිවලි මැන බලති. එනම් මොහු තුළත් ඒ ධර්මයෝම තිබෙත්. අසවලා තුළත් ඒ ධර්මයෝම තිබෙත්. මේ අතුළත් මේ ධර්ම පේන තියෙනවා අර ඇතුළත් මේ ධර්ම මේසාලා එහෙමන තේරුම් ගත්තේ. අසවලාලගත් මේ ධර්ම තිබෙත්. කවර කරුණක් නිසා ද ඔවුන් අතුරෙන් කෙනෙක් පහත් වන්නේ තව කෙනෙක් උසස් වන්නේ. ඔන්න මල්ලන එක ඒකෙන බලන ක්‍රමේ. එතකොට කියනවා ආනන්දෙන මේ අයුරින් මනින්නට යෑම ඔවුන්ට බොහෝකල් අහිත පිණිසත් දුක් පිණිසත් පවතින්නේ. ඔවිදිර මයින්න ගයොත් ඒක බොහෝ කාලයන් දුක් පිණිසා යහපත පිණිස පවතින්නේ කියන. කොහොමද මැන බලන්නේ මේ ධර්මම මෙයාටත් තියෙනවා අසවලාටත් තියෙනවා. ඒ වගේම මේ කරුණුවලින් මෙයා පහත් අර කරුණුවලින් උසස්. ආං ඔවිදිට මයින්න ගියොත් ආගේ මයින්නෑ මොවුන්ට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා කිය දේශනා. ඔන්න පළවෙනි එක. ඒ වගේ මේක තවක් කොටසක් තියෙනවා. ආනන්දෙනි මං කලින් පැවසූ දෙදෙනාගෙන් එක්තරා පුද්ගලයෙක් සිල්ගුණයෙන් යුක්තව සැපසේ එකට වාසය කරයි. සිල්ගුණ දම් පුරාගෙන එකට වාසය කරනවා. සබ්‍රක්මචාරීන් වහන්සේලා සමග එකට වාසය කිරීමෙන් සතුටුත් වෙනවා. එකටත් වාසය කරන එකෙන් සතුටකුත් ලබනවා. ඔහු විසින් ඒ ශ්‍රවණයෙන් අසන ලද්දේද අසන ලද්දේ බහුශ්‍රත භාවයක් ලැබුවේය. දෘෂ්ටියගුණුත් අටහ ගන්නා ලද්දේ ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් ලැබුවේය. ආනන්දේ මේ පුද්ගලයා මුලින් පැවති පුද්ගලයාට වඩා යහපත්තේ උසස්ද වේ. අර ශ්‍රවණයෙන් අහලා නැති බහුශ්‍රත භාවයක් නැති දෘෂ්ටිය පිරිසිදු නැති විමුක්තිය නැතිගෙනට වඩා මේකෙන උසස් කියන. ආනන්ද මේ පුද්ගලයා මුලින් පැවසු පුද්ගලයා වඩා යහපත්තේ උසස්ද වේ. ඒට හේතුකමක්ද ආනන්දේනි ධර්ම මාර්ගයේ විසින් ඒ පුද්ගලයාව යහපතට පමුණුවන ලද්දේ. ඒක ධර්මයේ විසින් තමයි යා යහපතට පමුණුවන්නේ. දැක්කද? ඔහුගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරුනම් දකින්නද කියලා. ඒක ධර්මයෙන් තමයි මේ වෙනස ඇති කළේ. ඒක වෙන කාටවත් යන්න තථාගතයන් වහන්සේට හැර වෙන කාටවත් ඒ කියන්න බෑ කියන ඒ වචනේම තියෙනවා. ඔවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරු නම් දකිද්ද වෙන කාටවත් ඒ වෙනස දකින්න පුළුවන් කමක් නැහැ. එසේ නානන්ද පුජ්‍යලයන් පිළිවෙත මනින්නට යාමෙන් වළකින්න. බලන්න උතුරන් වහන්සේ වදාළ පුජ්‍යලයන් පිළිවෙත මනින්නට යාමෙන් වළකින්න. පුජ්‍යලයන් පිළිවෙත මැනීමට යන්නට එපා. ආනන්ද පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළ මැනීමකට යන්නට මැනීමකින් ගන්නට යන විට ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේ. ඔන්න දැක්ක කෙනෙක් තව කෙනෙක් මයින්න ගියොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේ. ආනන්දේනි මම ඒ පුද්ගලයන් පිළිබඳ මිම්මක් ගන්නෙමි. එසේ නැත්නම් මා වැනි වෙනත් කෙනෙකු හෝ කළ යුත්තේ. ඒ මින්ම මයිනෝනම් එක්කෝ මම කරන්න ඕනි. එහෙම නැත්නම් මං වගේම වෙන කෙනෙක් බුදු කෙනෙක් වෙන්න ඕනි කිය.
එහෙම නැත්තම් මහින්ද බෑ කියන බලන්න කොච්චර වටිනවදනේ. ඊට පස්සේ ඔන්න ඒ විදිහට දේශනා කළොන ඊළඟ තුන්වෙනි කාරණේ විස්තර කරනවා. ආනන්දේන මෙහිලා එක්තරා පුද්දලේ ක්‍රෝධයෙන් හා මානයෙන් යුක්ත වේවේ. ඔන්න කෙනෙක් කියන ක්‍රෝධ සහිතයි. ඒ වගේම මානයෙන් යුක්තයි. ඔහු තුළ කලින් කලට ලෝභ සාගත දේ උපදී. ක්‍රෝධයක් තියෙනවා මාන්නයක් තියෙනවා. ඔහු තුළ කලින් කලට ලෝභ සාගත දේ උපදී. ඔහු විසින් ඒ ශ්‍රවණයෙන් නොසන ලද්දේදී. තුර මෙහෙම මාතුළු ක්‍රෝධයක් තියෙනවා මාන්‍යයක් තියෙනවා කලින් කලට මට ලෝභ සාගත දේ උපදිනවා කියලා ශ්‍රවණයෙන් නොසන ලද්දේ වේ. බහුශ්‍රත භාවයකුත් නොලබන ලද්දේ වෙයි. දෘෂ්ටියකින් වටහා නොගන ලද්දේ වෙයි. ධර්මය තුළින් ලැබෙන විමුක්තියක් නොලැබුණේ වෙයි. හේ කයමිදී මරණින් මතු පිරීම කරායයි විශේෂයක් කරා යන්නේ නැහැ කියන. ඔන්න ලෝභයක් තියෙනවා මාන්නයක් තියෙනවා කලින් කලට යාට මොනවද උපදින්නේ? ලෝභ සාගත දේත් උපදිනවා කියන. හැබැයි මේක මෙයා අහලා බහුශ්‍රත භාවයකින් දැනගෙන නැහැ කියන. තව කෙනෙක් ඉන්නවා එහිලා එක්තරා පුද්දලේ ක්‍රෝධයෙන් හා මානයෙන් යුක්ත වූ වේවි. ඔහු තුල කලින් කලට ලෝභ සාගත දේ උපදී. ඔහු විසින් ඒක හොඳට ශ්‍රවණේ අහලා තිනවා. ඒ වගේම බහුශ්‍රත භාවයකිනුත් ලබලා තිනවා. දෘෂ්ටියෙන් වටහාගෙනත් තිනවා. ධර්මයේ තුලින් ලැබෙන විමුක්තියත් ලබලා තිනවා කියන. ඔන්න දැක්කද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඕන් ඔය විදිහට ඒ කෙනා නොපිරිහෙන කෙනෙක් කියනවා. එතකොට මෙතන ගන්නම තියෙන්නේ මොකද්ද? ශ්‍රුතේ බහුශ්‍රත භාවේ, ඇසීමෙන් බහුශ්‍රත භාවේ, දෘෂ්ටියෙන් ඒ වගේම ධර්මයේ තුලින් ලැබෙන විමුක්තිය ලබන එකේ තමයි වෙනස තියෙන්නේ. ඒක බාහිරින් හොයන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ එහිලා නොයෙක් මිමි වලින් මනිනව මැන බලති කියලා අර විදිහටම කියනවා. එසේ නැත්නම් මා වෙන කෙනෙක් තමයි මේ මෙම්මෙන් මයින්න ඕනේ කියන. වෙන කාටවත් ඕක කරන්න පුළුවන් කමක් නැහැ කියන. දැන් මේ දෙනගේ එක්කෙනෙක් ඒ දෙනගේ කවද එතකොට හොඳ කෙනා? ක්‍රෝධයෙන් මාන්නේ නියුක්තයි. හැබැයි කලින් කල ලෝභ සාගතේ උපදිනවා. ඔව් ශ්‍රවණයෙන් අහලා තිනවා. බහුශ්‍රත බවක් දැනගෙන තිනවා. දෘෂ්ටියනුත් දැනගෙන තිනවා. ආන් ඒ කෙනා අර මුලින් කියපු කෙනාට වඩා උසස් කියනවා. ඊට පස්සේ වෙන පස්වෙනි කෙනා ගැන මෙහෙම කියනවා. එක්තරා පුද්දලේ ක්‍රෝධයෙන් හා මාන්නේ නියුක්ත වේවි. ඔහු තුල කලින් කලට අනවශ්‍ය කතා බහ උපදී කියනවා. ක්‍රෝධයක් තියෙනවා මාන්නයක් තියෙනවා කලින් කලට අනවශ්‍ය කතා බහ උපදී කියනවා. සමහරවිට ක්‍රෝධයක් තියෙනවා මාන්නයක් තියෙනවා. හැබැයි කලින් කලට අනවශ්‍ය ඕන නැති දේවල් කතාවටත් යනවා. ඔහු විසින් ඒක ශ්‍රවණේ නොසන ලද්දේවි. අහලා නැහැ. බහුශ්‍රත භාවයකින් ලබලත් නැහැ. දෘෂ්ටියෙන් වටහාගෙනත් නැහැ. ධර්මයේ තුලින් ලැබෙන විමුක්තිය ලැබලා නැහැ. එයා මරණින් පස්සේ පිරීම කරා යනවා, විශේෂයක් කරා යන්නේ නැහැ කියනවා. ඔන්න තව කෙනෙක් ඉන්නවා. එයා මොනවාගේද එතකොට? මාන්නෙන් ක්‍රෝධයෙන් හා මාන්නෙන් යුක්ත වේ. ඔහු තුලත් කලින් කලට අනවශ්‍ය කතා බහ උපදින්න පුළුවන් කියලා. හැබැයි ඔහු විසින් ඒ ශ්‍රවණයෙන් අසන ලද්දේ වේ. බහුශ්‍රත භාවයක් යුක්ත වේ. දෘෂ්ටියකින් වටහා ගන්නා ලද්දේ වේ. ධර්මයේ තුලින් ලැබෙන විමුක්තිය ලබලා තියනවා කියනවා. ආන් එයා කරබිදී මරණින් පස්සේ මේ විශේෂත්වයක් කරා යනවා, පිරීමක් කරා නොයන්නේ වෙයි කියලා කියනවා. ඉතින් ඕන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හයවෙනි පුද්දලයක් ගැන විස්තර කළා. ආනන්දේනි ඔය දෙදෙනාගෙන් ක්‍රෝධයෙන් හා මාන්නෙන් යුක්ත වූයේ වෙයිද? ඔහු තුල කලින් කලට අනවශ්‍ය කතා බහ උපදීද? ඔවුන් විසින් ශ්‍රවණයෙන් අසලා බහුසත භාවයකින් යුක්ත වෙලා දෘෂ්ටියෙන් පැහැදිලි කරගෙන විමුක්තිය පත්‍රය ඒ කෙනා තමයිම යහපත් කෙනා කියලා කියන්නේ කියනවා. හේතුවයට හේතුව මොකද්ද? ධර්ම මාර්ගයේ විසින් ඒ පුද්ගලයා යහපතට පමුණුවන ලද්දේ. එතකොට යාට ඒ අකුසලේ ආවොත් අකුසලේ දුරු කරන්න යාට යමක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෙනස තථාගතයන් හැර වෙන කවුරුන් දකින්නද කියලා. ඊට පස්සේ ආනන්දේනි පුජ්‍යලයන් පිළිබඳව මනින්නට යාමෙන් වළකින්න කියනවා.
එනිසා මේ කාරණා ඔක්කොම බුදුරජාණන් කියන කවදාවත් කෙනෙක් යම් කිසි කෙනෙක් ගැන මනින්නට යන්න එපා කියන. පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන්න එපා. ආනන්දේනි, පුද්ගලයෙක් අන්‍ය පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන්නට යන විට ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේය. ආනන්දේනි, මම ඒ පුද්ගලයන් පිළිබඳ මිම්මක් ගන්නෙමි. එසේ නැතිනම් මා වෙනත් කෙනෙකු හොය කළ යුත්තේ කියන. එක ගොඩක් වටින කාර්යයක් මේක නේද? ඊට පස්සේ කියන ආනන්දේනි, බාලු අව්‍යක්තු බොළඳු ප්‍රඥා ඇති බොළඳ ප්‍රඥා ඇති මිගශාලා උපාසික කවරහුද? දැන් බලන්න මිගශාලාව තීරණය කළේ කොහොමද? එක්කෙනෙක් භ්‍රමචාරී, අනෙක් කෙනා භ්‍රමචාරී නෑ. මේ දෙන්න කොහොමද එකම දිව්‍ය ලෝකෙට ගියේ? ප්‍රශ්නේ නැති වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් පිළිබඳ විශේෂත්වය බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ විදිහේ විශේෂත්වයක් මේ පුද්ගලයන් තුළ තියෙනවා. ඒ නිසා මිගශාලාවට ඒක තීරණය කරන්න බෑ. ඊට පස්සේ වෙන බුදුරජාණන් ලස්සන ප්‍රකාශයක් කරනවා. ආනන්දේනි, ලෝකයේ විද්‍යාමාන සින පුද්ගලෝ සයදිනා මොහොද? ආනන්දේනි, යම්බඳු සීලයකින්, අන හොඳට මතක තියාගන්න, යම්බඳු සීලයකින් පුරාණති මේ සමන්විත වූයේද? එතකොට සීලයක් රැක්කනේ පුරාණ කියනගෙන බ්‍රහ්මචාරී යම් සීලයක් එයා රැක්කා. සමන්විත වූයේද? එඹදු සීලයකින් ඉසිදත්තද සමන්විත වූයේ නම්? දැන් පුරාණ විදිහටම ඉසිදත්තා සීලය රැක්කා නම් මෙහිලා පුරාණතම ඉසිදත්තගේ මගක්වත් නොදක්කින්නේ. අන ඉසිදත්ත පුරාණ යම් සීලයකින් බ්‍රහ්මචාරීව හිටිය. එතකට එයා එබඳු සීලයකින් වූයේද? එබඳු සීලයක ඉසිදත්ත හිටියන ඉසිදත්ත බ්‍රහ්මචාරීව හිටිය. තුර එයා බ්‍රහ්මචාරීව හිටියන මේ පුරාණගේ පැත්තක්වත් ඉසිදත්තට හොයන්න බෑ කියන. ඒ තරන් ඉහලට යනගේ. ඊට පස්සේ ආනන්දේනි, යම්බඳු ප්‍රඥාවකින් ඉසිදත්ත තෙමේ සමන්විත වූයේද? තුර සීලේ ප්‍රඥාව තම මෙතන කියන්න දෙන්නගේ වෙනස. යම්බදු පුරා මේ යම්බදු ප්‍රඥාවකින් ඉසිදත්ත තෙමේ සමන්විත වූයේද? ඉසිදත්ත යම් ප්‍රඥාවකින් හිටියද? එබඳු ප්‍රඥාවකින් පුරාණද හිටිය නම් ඉසිදත්ත තෙමේ පුරාණගේ මගක්වත් නොදකින්නේ කියලා. දැන් බලන්න එතකොට එක්කෙනෙක් ප්‍රඥාවෙන් ඉහළයි සීලයෙන් පහළ, අනිත් කෙනා ප්‍රඥාවෙන් පහළයි සීලේ ඉහළ. බලන්න එතකොට මෙහිලා ඉසිදත්ත තෙමේ පුරාණන්ගේ මගක්වත් නොදකින්නේය. ආනන්දෙනි, මේ පුද්ගලයන්ගේ දෙදෙනාගෙන් එක් එක් අංගයකින් දුර්වලව සිටියේ. ඒකයි එකම දිව්‍ය ලෝකෙ ගිය කියලා. එතකට පුරාණ ප්‍රඥාවෙන් මේ සීලයෙන් ඉහලයි ප්‍රඥාවෙන් දුර්වලයි. ඉසිදත්ත සීලයෙන් පහලයි ප්‍රඥාවෙන් ඉහලා. ඒක තමයි ඒ දෙන්නගේ තිබ වෙනස. ඒ නිසා තමයි එකම දිව්‍ය ලෝකෙ උපතක් කරා කියලා. ඉතින් මේක හොයන්න බෑනේ මිසදාලා උපාස්තිකාවට නේද? ලෝකේ වෙන කිසි කෙනෙක්ටවත් ඕක හොයන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ හොඳට ඒ අර අවවාද මතක තියාගන්න. ආනන්දේනි, පුද්ගලයන් පිළිබඳ මනින්නට යන්නට එපා. පුද්ගලයන් පිළිබඳ මනින්නට යන්න එපා. ඊට පස්සේ වළකින්න අන්නේ පුද්ගලයන් පිළිබඳ මැනීමකට යන විට ඒ පුද්ගලයාගේ ගුණ සාරා දමන්නේ. මේ පුද්ගලයා මිම්මක් ගන්න නම් එක්ක මම ගන්න ඕනේ, එහෙම නැත්නම් මං වගේ වෙන කෙනෙක් ගන්න ඕනේ කියලා කියන. ඉතින් ඔය විදිහට ඒ සූත්‍ර දේශනාව විස්තර කරනවා. මිගශාලා සූත්‍රය අපිට ගොඩාක් වැදගත්. දැන් අපි ධර්ම මාර්ගය පුරුදු කරන අය හැටියට අපේ හිතට එන්න පුළුවන් මේකේ රමේ වගේ කෙනෙක්, මේකේ රමේ වගේ කෙනෙක්. දැන් ගිහි අයටත් එන්න පුළුවන්. හොඳට සීල් ටික රැකගෙන හොඳට ගුණදාම් පුරාගෙන ඉන්නවා දකිනකොට දැන් ඔය සමහර අය එන්නේ නේද? සමහර අය හොඳට සිවුරු පොර මේ සුදු ඇඳුම් ඇඳගෙන උතුරු සළු දාගෙන ඉන්නවා පෙනුමට. හැබැයි දුස්සීලා දුස්සීල වැඩ කර කර පෙනුමට එනවා. එහෙමයි නැද්ද ලෝකේ? අර මේ ලකුණු දාගන්න කියන්නේ අපි ඔය ප්‍රසිද්ධියෙන් පිණිස ඒ විදිහට එනවා ඉස්සරහට. හැබැයි ඇතුලේ දුස්සීලා හොයන්න බෑ කාටවත්. සමහර අය එහෙම ප්‍රසිද්ධ වෙන්න ඕමනාවක් නැහැ. ඔය ඇවිල්ලා පැත්තකට හොඳට වාඩි වෙලා ඉන්න. දැන් අර සක්විති රජුරු ගැන කියන්නේ
සක්කිති රජ්ජුරු මේ මහා සැප සම්පත් ඉඳලා මරණින් මාසේ තවතිසා දිව්‍ය ලෝක උපතක් කරා යනවා කියන. ඒ වගේම දුප්පත් මිනිස්සෙක් කියනවා කියන එදා වේල කන්න නැහැ කියන. හැබැයි මෙයා සෝතාපන්න වෙලා කියන. එයත් අර දිව්‍ය ලෝකෙම යනවා කියන. දැන් බලන්න මේ දෙන්නගේ වෙනස. සාමාන්‍ය කෙනෙකුට හොයන්න පුළුවන් පිටින් බලනකොට. පිටින් බල හොයන්න බෑනේ. දැන් අරයා සක්විති රජ්ජුරු. මේ අහිගෙන මිනිස්සෙක්. දෙන්න පිටින් බල කාටවත් හොයන්න බෑ. මෙයා සෝතාපන්න වෙලා අරය සෝතාපන්න වෙලා නෑ. දිව්‍ය ලෝකේ ආව සිවර වෙනකොට හක්කිති රජ්ජුරු නිරේ යන්න පුළුවන් කියන ප්‍රේත ලෝක යන්න පුළුවන්. හැබැයි සෝතාපන්න වෙච්ච අර හිඟින මනුස්සයා කවදාවත් අතර අපා යන්නේ. ඉතින් බාහිරින් බල්ලා කවදාවත් කිරේ හොයන්න පුළුවන් කමක් නෑ. ගොඩාක් දැන් ඔය සූත්‍ර දේශනාවල තියෙන ඒ වගේ සිදුවි රහතන් වහන්සේලා පිටින් හොයන්න බෑ. දැන් අර මේ සමහර රහතන් වහන්සේලා හිටියා එක රහතන් වහන්සේ වසල වාදයෙන් කතා කරන්නේ. එතකොට හැම වෙලාවම මේ කාට හරි කතා කරන භික්ෂුවට කියන්නේ වසලේ මේ වසලේ මේ ගේන්න වසලේ දාන වන්දන්නේ. වසල වාදයෙන් තමයි ස්වාමීන් වහන්සේලාට කතා කරන්නේ. අනිත් භික්ෂුන් වහන්සේලා බැලුවා මොකද්ද මේ බ්‍රාහ්මණ ආගමේ මේ හිටියේ මේ තාම මේක අතහැරගන්න බැරුවනේ මේ වසල වාදයෙන් කතා කරන්නේ. මේක ගියා බුදුරයන් වහන්සේ බුදුරයන් වහන්සේ බැලුවා අතීත ජීවිත 500ක් බ්‍රාහ්මණ ආගමෙන් ඒ හුරුවිච්ච වතනේ තියෙන්නේ. පිටින් බලලා කෙනෙක්ට තීරණය කරන්න බැහැ රහතන් වහන්සේ කෙනෙක් කියලානේ. ඒ නිසා මේක මයින් යන්නේ අපට ගැළපෙන එකක් නෙවෙයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා. ඒ නිසා අපි පුද්ගලයන් මයින් දැනුම අපට නැති නිසා අපි ඒක අතන දාන්න. අපි කාගේ මෙම්මද බලන්න ඕනේ? අපේ මෙම්ම අපි බලාගන්න ඕනේ නේද? අපි ගැන අපි බලාගන්න වාසි ගත්තම හරි. බාහිර ලෝකයේ කට්ටිය මයින් ගියාම අපිත් අමාරු වෙටනවා, එයත් අමාරු වෙටනවා. අපි මැනලා කියනවනේ කාට හරි. කීසෙට එයත් වෙටනවා, එයත් අමාරු වෙටනවා. කියන අපිත් අමාරු වෙටනවා. ඒක නිසා තමයි බුදුරයන් වහන්සේ මේක හොඳ ලස්සනටම විස්තර කළේ. ආනන්දේනි මිමි වලින් මනින්න බලන්න නම් එපා කියලා. ඉතින් ඒක අපිට ගැළපෙන එකක් නෙවෙයි බුදුරජාන් වහන්සේට අදාළ විෂයන් අපි අත දාන්න හොඳ නැහැ. එතකොට එහෙනම් ඒ සූත්‍ර දේශනාවත් හොඳට මතක තියාගන්න ඕනේ. අපේ ජීවිතේ පුරාවටම ඉතාමත් වටිනා දේශනාවක් තමයි ඒ දේශනාව. මොකද නම මිගසාලා සූත්‍රය. එතකොට ඒ දේශනාව කරන්න හේතුවනේ ඉසිදත්ත පුරාණ කියන මිගසාලා උපාසිකාවගේ තාත්තයි සුළු ප්‍රියයි දෙන්නගේ දෙන්නම තුසිත දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ ඒ දෙන්නගේ වෙනස ගැන ඇතිවිච්ච සැකේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම කියලා. ඊට පස්සේ දේශනාව තමයි ඉන සූත්‍රය. ඉතාම ලස්සන දේශනාවක්. එතකොට මේ සූත්‍රයේ තියෙන ධම්මික වර්ගය. එතකොට ඉන කියන වචනය අපි අහලා තියෙනවානේ සූත්‍රයෙන් නිතර අපි අහලා පුරුදු දේශනාව. ණය ගැනීම ගැන වදාළ දෙසුම. එතකොට මේක හරි ලස්සන අපිට ඉතාම ගැළපෙන දේශනාවක්. ඉතින් මේ දේශනාවත් බුදුරජාණන් සැවැත්නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ තමයි කරලා තියෙන්නේ. මහණෙනි ලෝකේ කම් සැප අනුභව කරන කෙනෙකුට දිරිඳු බව දුකක් නේද කියලා. කාම්භෝගී ජීවිතයක් ගත කරන කෙනෙක්ට දිලිඳු වීම කියන්නේ දුකක් නේද කියලා බුදුරයන් වහන්සේ අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා එසේ ස්වාමීනි. මහණෙනි යම් කෙනෙක්ින් තමාට ධනයක් නැති පොහොසත් නොවූ දිලිඳු ජීවත් වීමට ණයක් ගන්නේ නම් මහණෙනි ලෝකේ කම් සැප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම දුකක් නේද කියලා. කාම සැප විඳින කෙනෙක් කාගෙන් ජීවත් වෙන විදියක් නැතුව ණයක් ගන්න. ආන් ඒ ණය ගැනීමත් එයාට දුකක් නේද කියලා ඇහුවා. එසේ ස්වාමීනි. මහණි යම් මෙකින් තමාට ධනය නැති පෝසත් නොවු දිලින්දෙක්ව ජීවත් වීමට ණයක්ගෙන පොලිය වැඩි ඇති බව අසන්නට ලැබේ නම් මහණි ලෝකේ කාම සැප අනුභව කරනගෙන පොලිය වැඩි වීමත් දුකක් නේද කියලා. ණයට ගත්තට පස්සේ ණයට ගන්නකොට පොලිය වෙනවනේ. ආ පොලිය ගොඩාක් වැඩි වෙලා කියලා අහන්න ලැබුණොත් ඒකත් එයාට
දුකක් නේද කියල එසේ ස්වාමීනය කිවා. ඊට පස්සේ හනවා ධනය නැති පෝසත් නොවූ දිරින් දෙක්ක ජීවන් අයට ගෙන පොලිය වැඩී ඇති බව වසා අදාළ කාලය තුළ පොලිය නොදෙයි නම් ඔහුට චෝදනා කරයි නම් මහනෙන් ලෝකයේ කම්සැපන් බව කරනකට පොලිකාරයන්ගෙන් චෝදනා ලැබීමත් දුකක් නේද කියල. තුට පොලිය දෙන්න ඇතිවෙන්නකොට පොලිය ගත්ත වැඩිවේනාට පස්සේ නයට දුන්න මිනිස්සු හොය මේ නය ගත්ත මනුස්සයාට චෝදනා කරනවා. ඒ ගත්තයාට දුකක් නේද කියලා හනම්. එසේ ස්වාමීනය කියනවා. යම් මෙහෙකින් තමාට ධනයක් නැති පෝසත් නොවූ දිලින් දෙෙක් පොලිය ගෙවන්නේ චෝදනා කරද්දී නොදෙයි නම් ඔහුට පසු පස හඹායේ නම් කම්සප අනුභව කරනයට ඒකත් දුකක් නේද කියලා. ැ පොලිය දෙන්න ඇතිවෙන්නකට පිට පස්සෙන් එළවෙලෝ පන්නනවා. හොයවත් එයට ඉන්න විදිහක් කොහේගේල් හැංගුණත් පස්සෙන් එෙනවා. ඒකත් එයාට දුකක් නේද කිර. එස්සේ ස්වාමීනි. යම්හෙකින් තමාර ධනයක් නැති පෝසත් නොවූ දිරින් දෙෙක් නායකරුවන් හබාගෙන එද්දීත් නොදෙයි නම් ඔහු සිරගත කරත් නම් මහන් ලෝකයේ කාන් සැපය අනුභව කරනයට ඒකත් දුකක් නේද කිර. එතකට නය දුන් නැතිකට මොකද වෙන්නේ සිරකන්නවා. සිරී වැටීමත් දුකක් නේද කිර. එසේ ස්වාමීනි කිව. බුදුරජාණන් වහන්සේ වදාළ ආංගෝක මං උපමාවක් තමයි ඔය කිව්වේ. ආගේ උපමා මෙන්න මේ විදිහට දැනගණ්ඩ ඕන කිවා. මහණෙනි ලෝකයේ කම්සැප අනුභව කරනකොට දිලිඳු බවත් දුකකි. ලෝකයේ කම්සැප අමුරු කෙනකට ණයට ගැනීමත් දුකකි. කම්සැප අනුභව කරන පොලිය වැඩීමත් දුකකි. ආගේ කරුණටික මතක තියාගන්නවා. පළවෙනි දුකමකක්ද ණයට ගැනීම දුකක්. දෙවෙන එක පොලිය වැඩීම දුකක්. තුන්වෙන එක චෝදනා ලැබීමත් දුකක්. නායකරුවන් පස්සෙන් එන එකත් දුකක්. සිරගතවීමත් දුකක්. දුක්කී අත්තේ නද හයක් තිය. ඊට වසි මහණෙන යම් කිසි කෙනෙකුට කුසල් දහම් පිළිව ශ්‍රද්ධාව නැත්තේද. කුසල් දහම් පිළිව ශ්‍රද්ධා නැත්තේ කෙනමගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම කෙරේ. කුසල් දහම් කියන්නේවන් සතර සති පට්ඨාන හතර සම්‍යප්පදාන වීරිය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්යෂ්ටාංග. ආගේ කුසල් දහම් කරේ ශ්‍රද්ධාවක් විශ්වාසයක් නැත්තම් ඒ හරිට මොකක් වගේද ණයට ගැනීමක් වගේ. ඊට පස්සේ කුසල් දහම් පිළිබඳව මේ හිරි නැත්තම් ලැජ්ජාවක් නැත්තම් කුසල් දහම් නැතිවරුත් මට ලැජ්ජාවක් කියලා ආගේ කෙරේ ලැජ්ජාවක් නැත්තම් කුසල් දහම් පිළිබඳ ඔත්තාප්පේ නැත්තම් බය නැත්තම් කුසල් දහම් මට පිරිවුණොත් ඒක මට පාඩුවක් කියලා බයක් නැත්තම් කුසල් දහම් පිළිබඳ වීරිය නැත්තම් කුසල් දහම් දියුණු කරගන්න ඕනේ කියලා යට වීරියක් නැත්තම් කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව නැත්තම් කුසල ධර්මයන් තුළින් ඇති කරගත්ත ප්‍රඥාවක් නැත්තම් මහනි ආර්ය විනී මේ පුද්ගලයා තමා සතු ධනයත් නැති පෝසත් වූ දිරින් දෙක්කැයි කියන ලැබිය කියන. තුකට එන සේක බල පහ නැත්තං එයා දිරින් දෙක් හැටියට තමයි බුදුරයන් වහන්සේ වදාලේ. මොනාද සේක බල පහ? ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. ආගේ සේක බල පහ නැත්තං ඒක දනායට ගැනීමක් වගේ කිව්. තුර දිලින් දෙක්කිවා අයේ දිලින් දෙක්කිවා ඒ කරුණු පහ නැත්තන් දුප්පත්්චනෙක්. තුර ධර්මය තුළ හේනම් දුප්පත් පෝසත් බේදය හඳුන්නන්නේ ගුණ ධර්ම මත. තුර ශ්‍රද්ධාව නැත්තන් කොච්චර සල්ලි තිබ්බත් දුප්පත්්චනෙ. පවට ලැජ්ජාව නැත්තං කොච්චර පෝසත් වනත් දුරින්දී. පවට බය නැත්තං අකුසල් දුරු කරන්න කුසල් පෝදගන වීරිය නැත්තං ප්‍රඥාව නැත්තං කොච්චර ධනය තිබ්බන් එයා දිලින් දෙක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ හැඳින්නේ. ඊට පස්සේ ඔන්න මානෙනි තමා සතු ධනය නැති පෝසත් නොවූ දිලින්දා කුසල් දහම් ශ්‍රද්ධාව නැති කල්ලි හිරි නැති කල්ලි ඔත්තප්ප නැති කල්ලි වීරිය නැති කල්ලි ප්‍රඥාව නැති කල්ලි කයෙන් දුසරිතී හැසිරී.
ඔන්න දැක්ක. එතුකට සද්ධාව නැත්තව ලජ්ජාව නැතුව භය නැතුව වීරිය නැතුව ප්‍රඥාව නැතුව ඉන්න කෙනා කයෙන් දුසරිතේ හැතිරෙනවා කියන. කැන සත්තු මරණවා, හොරකං කරනවා, වැරදි කාමසේන යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා, අනුන්ගේ දේවල්ට ආසක තමා සතු කරගන්න ආසා ඇති කරගන්නවා, මිත්‍යා දෘෂ්ටික වෙනවා, දේශය ඇති කරගන්න. ආන්ගේ කයෙන් වචනයෙන් මනසින් දුසිරිතේ හැසිරෙනව නම් ආංඒක තමයි ණයට ගත්තා කියල කියන්න. පැතිකර දුසිරිතේ හැසිරෙන මොකක් නිසාද? සේක බලපහ නැත්තං. දර්තියෙන සේක දම්මම් අපරිපෝරෙත්වා සීලානි පරිපූරය සන්ති නේතන්ට හනං විද්ජති. අය සිද්ධ වෙන්නව නෑ. එනම් සේක දම්මම් පරිපූරය සන්ති සීලානි පරිපූරය සන්තීති ටානමේතං විද්ජති. සේක ධර්ම පිරුණොත්තයාගේ සීලිය සම්පූර්ණ වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්ම. තැම් බලන්න එන සේක ධර්ම තමයි එහෙනම් මේ ධර්මාර්ග මුලතියෙන්. සේක ධර්ම උපදින්න ඊට කලින් තව එකක් නැත්ත. මොකක්ද? ශ්‍රද්ධාව නෙවෙයි. ඊට කලින් තියෙනවා සබ්‍රක්මචාරීන් වහන්සේලා කෙරේ ගෞරවයක් නැත්තං, කීකරුකමක් නැත්තං, සමාන අදහස් වලට එකඟ වෙන්නේ නැත්තං ඔහු තුළ ආභි සමාචාරික ධර්ම පිරින්නේ නැතුව යන. ආභි සමාචාරික ධර්ම පිරින්නේ නැත්තං ආන් එයාට සේක ධර්ම පිරින්නේ. ආවි සමාචාරික ධර්මකේ වත් පිළිවෙත් සංඝයාගේ පොදු කටයුතු ආංගේ කටයුතු නොකරන කෙනාට ශ්‍රද්ධාව උපදින්නේ නැහැ, ලැජ්ජාව උපදින්නේ නැහැ, බය උපදින්නේ නැහැ, වීරිය උපදින්නේ නැහැ, ප්‍රඥාව උපදින්නේ නැහැ. එහෙනම් සත් බ්‍රහ්මචාරින් වහන්සේලා කෙරේ තියුණු ගෞරවය ප්‍රේමේ තියෙන්නට ඕනේ. දැන් බලන්න ආදි බ්‍රහ්මචාරියා පඤ්ඤා සූත්‍රය ප්‍රඥාව දියුණු වෙන පළවෙනි කාරණේ හැටියට මොකද විස්තර කළේ? ධර්මය අසන ඒ ගරුට්ටහනේ සබ්‍රහ්මචාරීන් වහන්සේ තියුණු ගෞරවයක් තියුණු ප්‍රේමයක් තිබිය යුතුයි කියන. ආන් ඒක තමයි කියන ප්‍රඥාව වැඩි වෙන ප්‍රඥාව දියුණු කරගන්න තියෙන පළවෙනි අංගය. ඒතර ඒ අංගේ නැත්තම් සේක වත් පිළිවෙත් සබ්‍රහ්මචාරී ගරුව නැත්තම් වත් පිළිවෙත් මොනවත් කරන්නේ. ඒකට බලන්න එහෙනම් වත් පිළිවෙත් කරන්න එකිනෙකනාගේ විනය කර්මවලට සහභාගී වීම, එක එකනාට උදව්පදව් කිරීම, මෛත්‍රී කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම පවත්තන්නේ. ආන් ඒවතුලින්නේ දැන් මේක ගොඩනගන්නේ. ශ්‍රද්ධාව ගොඩනගන්නේ මෛත්‍රී කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම යාතුල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආන් ඒකෙන් තුලින්ද ශ්‍රද්ධාව උපදින්නේ. පවට ලැජ්ජාව උපදින්නේ. පවට බය උපදින්නේ. වීරිය උපදින්නේ. ප්‍රඥාව උපදින්නේ. එහෙනම් ඒ වත් පිළිවෙත් කිරීම ඒ මත් පිළිවෙත් කරන අතරේ දැන් අර කරුට්ටු දෙක තියෙන්නේ. මෛත්‍රී සහගත කාය කර්ම පවත්තන්න ඕනේ. කොහොමද මෛත්‍රී සහගත කාය කර්ම පවත්තන්නේ? එයා කයෙන් යමක් කරනකොට කරන්න කලින් කල්පනා කරනවා කියන. මේක මට යහපත පිණිස පවතිනවද? අනුන්ට යහපත පිණිස පවතිනවද? දෙපිරිසටම යහපත පිණිස පවතිනවද කියලා කල්පනා කරනකොට ඒක තමයි මෛත්‍රී කාය කර්මය කියලා කියන්නේ. එතකොට කරන වෙලාවෙත් ඒ විදිහටම කල්පනා කරන්න. කරලා ඉවර වෙලත් කල්පනා කරනවා මේ කරින් කරපු දේ මට යහපතක් වුණාද? අනුන්ට යහපතක් වුණාද? දෙපිරිසටම යහපතක් වුණාද? ආන් ඒ විදිහේ කල්පනා කරනකොට ඒ යහපත උදා වෙන දේ කවුරුද දේශනා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදිනවද නැද්ද? අන්න එතකොට හිත පහදිනවා. ඊට පස්සේ වචනයෙන් කතා කරන කලී ඊට පස්සේ කතා කරන වෙලාවේ කතා කළ ඉවර වෙලා කල්පනා කරනවා මේක මට යහපත පිණිස පැවතුනාද. එතකොට ලෝකේ අපේ යහපත පිණිස යමක් දේශනා කළා නම් ඒ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ විතරමයි. අනුන්ගේ යහපත පිණිස යමක් දේශනා කළා නම් ඒත් බුදුරජාණන් වහන්සේ විතරමයි. දෙපිරිසගේම යහපත පිණිස යමක් ප්‍රකාශ කළා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදිනව නැද්ද ඒ විදිහට කරනකොට? ආ ශ්‍රද්ධාව උපදින. එතකොට පවට බය ලැජ්ජාව දෙකේ යන්නේ නැද්ද එතකොට? අන්න පව කරන්න බය ලැජ්ජාව දෙකේ එතනින් උපදින. එතකොට මේ විදිහට කල්පනා කරලා වචනේ සංවර කරගන්න, කාය සංවර කරගන්න, හිත සංවර කරන්න වීරියව නේද නැද්ද? ඔන්න වීරියත් උපදින. ප්‍රඥාව ඕනේ නැද්ද ඒක තේරුම් ගන්න?
අන්න ප්‍රඥාවත් උන්. ඒ කරුණු පහම ගොඩ නැගෙනවා මෛත්‍රී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වනකොට. එහෙනම් ඒක ගොඩ නැගෙන්නේ සම්බ්‍රක්චාරින් වාසලා කෙරේ ගෞරවේ කීකරුකම සමාන අදහස් වලට එකඟ බවක් ඇති වුණොත් විතරයි. තුරාන් ඒ විදිහට සීක බල ඉපදිච්ච කෙනා තමයි සීලය සම්පූර්ණ කරගන්නේ. එතකොට දැන් දුප්පත් කෙනා මොන වගේද? සීක බල නැති කෙනා වගේ. දුප්පත් කෙනා. එතකොට එයා සිතෙන් ගයෙන් වචනේ අකුසල කරනකොට ණයට යමක් ගන්නවා. ඒ වගේ තමයි කියන ණයට ළමක් ලබා ගන්නවා වගේ කියන. ඊට පස්සේ ඔන්න කාය දුස්චරිතේ වසා ගැනීම උදෙසා ලාමක ආශාවක් සිතේ ඇති කර ගන්නවා. එතකොට එයා කයෙන් වැරදි කරනවා. වැරදි කළා ඉවරලා ඒක වහගන්න ලාමක ආශාවක් ඇති කර ගන්නවා. එතකොට එයා කොහොමද ලාමක ආශාවක් ඇතිගෙන ඒක වෙන සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාමසේ විදින කයෙන් වැරදි කරනවා. කළා ඉවර වෙලා එයා කල්පනා කරනවා මාව මේ සත්තු මරණ කෙනෙක් හැටියට නොදකීවා. හොරකම් කරන කෙනෙක් හැටියට නොදකීවා. වැරදි කාම සේවනයේ යෙදෙන කෙනෙක් හැටියට නොදකීවා කියලා ලාමක ආසාවක් හිතේ උපදිනවා. මාව මෙලෙස නොදකීවායි කල්පනා කරයි. මාව මෙසේ නොදකීවායි වචන කියයි අනුම කරනවා. මාව මේ නොදකීවා කියලා කයින් වැඩ කටයුතු කරනවා. ඒ වගේ මාව මේ විදිහට නොදකීව වචන කතා කරනවා. මා මේ විදිහට නොදකීවා කියලා හිතෙන් කරුණු කල්පනා කරනවා. එතකට මොකද වෙන්නේ නයිට ගත්ත කෙනාට ආපස්සට එනවා. ඊට වසේ වචනයෙන් කරන දුෂ්චරිතය වසා ගැනීම දෙසා මනසින් කරන දුෂ්චරිතය වසා ගැනීම දෙසා ලාම කාශාවන් සිති ඇතිකර ගනී මාව මෙලෙස නොදකීවාය කැමැතිවෙයි. මාව මෙසේ නොදකීවායි කල්පනා කරයි. මාව මේවා නොදකීවායි වචන කියයි. මා මේවා නොද මා මෙලෙස නොදකීවා කියා වීරිය කරයි. ඔහුගේ මේ ණයට පොලිය වැඩිවීමේ කියනු ලැබේ කියනවා. අන්න පොලිය වැඩෙනවා. දැන් කීප එකටම ආපස්සට එනවනේ. කයෙන් වචනයෙන් වැරදි කළා. ඒක වහගන්න කයෙන් වචනයෙන් හිතෙන්ම ආපහු ලාමක ආසාවක් ඇති කරගන්නවා. එතකොට ඒකට ආපස්සට එනවා පොලිය. ඊට පස්සේ කියනවා ඒ භික්ෂුව ඒ කෙනාට කියනවා කියන සුපේසර සබ්‍රග්මචාරිසු මොහුට මෙසේ පවසති. මේ ආයස්මත් තෙමේ මෙබඳු දේ කරන්නේය මෙබඳු සමාචාර ඇත්තේ යනුවෙනි මෙයවට චෝදනා කිරීමේ කියන්නේ. අන්න සුපේසලේ ශික්ෂාකාමියයි කියනවා කියන මෙයානම් කත්තු මරණ කෙනෙක්. මෙයා හොරකම් කරන කෙනෙක් මෙයා සිල්පද රැකගන්න බැරි කෙනෙක් කියලා මෙයාට චෝදනා කරනවා කියන. ඒක තමයි කියනවා මේ තමයි කියනවා පොලියට ගත්තට පස්සේ පොලිකාරය පිටපසින් ඇවිල්ලා චෝදනා කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා ඊළඟ එක ආරණ්‍යයට ගියේ රුක්සෙවණට ගියේ ශුන්‍යාගාරයට ගියේ හෝ විපිරිසර සහගත පාපී අකුසල විතරක හෝ වෙලා ගනිති මේ ඕපස වූ බැඳීමේ කියන ලැබේ. දැන් පොලිකාරය එනවා පිටපස්සේ. ශුන්‍යාගාරයකට ගියා ගස්සෙවණට ගියා තර කරපු ඔක්කොම සී වෙනවා. දැන් වීරෙන්න වැයනවා පිට පස්සේ කරපු නරක වැඩ ඔක්කොම ටික කයෙන් කරපා වචනයෙන් කරපා හිතෙන් හිතපා ඔක්කොම දැන් සිහි වෙනවා. සිහි වෙනකොට එයාට බේරෙන්න පුළුවන් කමක් නෑ. ඒක තමයි කියන පස්සේ ලුහු බඳිනවා කියන්නේ. බලන්න කොච්චර ලස්සනට මේ කරුණු විස්තර කරලා තියෙනවද. ඊට පස්සේ කියනවා තමා සතු ධනය නැති පෝසත් නොවේ දිලිඳු තැනැත්තා කයින් දුසිරිති හැසිර වචනයෙන් දුසිරිති හැසිර මනසින් දුසිරිති හැ කයිබිඳීම් නිරේ නම් වූ සිරගෙයි හෝ බැඳෙන්නේය. තිරිසන් යෝනිය නම් වූ සිරගෙයි හෝ බැඳෙන්නේ කියන ඔන්න යනවත් සිර ගෙවල් දෙකට කොහෙටද තිරිසල් ලෝකෙට හෝ නිරේට යනවා කියන ඔන්න හිරේට ගියා. ආය ගොඩහිම වරු ඒ කියන කාලේ ඉන්න ඕනේ නේද නිරේ ගියාට පස්සේ. දැන් හිරේ ගියාට පස්සේ අවුරුදු 10කට කල් දැම්මොත් 10ට කලින් එන්න හරි අමාරුයි නේ. අනිවාර්යෙන් 10 ඉන්න මරණ දඬුවම් දුන්න මරණයටම අනිවාර්යෙන් කැප වෙන්න ඕන. ඒ වගේ නිරේට ගියොත් හිරේ දෙට්ටි ගියා වගේ. තිරිසල් ලෝකෙට ගියොත් ආය බේරෙනවා බොරු. දැන් ඔය දේශනාවල තියෙන්නේ නේද නිරේ වැටිච්ච කෙනෙක්
ආය මනුස්ස ලෝකෙට එනවා කියන්නේ හරියට ඉනිය පොත්තර ගත්ත පස්තුට්ට වගේ. මහා පොළොව වගේ පිරිසක් ආපහු නිරේමයි. නිරේ වැඩිච්ච මනුස්සෙක් ආය මනු මේ නිරේ වැඩිච්ච නිරිසතෙක් මනුස්ස ලෝකෙට එනවා කියන්නේ ඉනිය පොත්තර ගත්ත පාස්පෝර්ට් වගේ මහා පොළොව වගේ පිරිසක් තිරිසල් ලෝකෙ. මහා පොළොව වගේ පිරිසක් ප්‍රේත ලෝකෙ. ඊට පස්සේ දේශනා කරනවා නිරේ වැඩිච්ච මනුස්සෙක් දිව්‍ය ලෝකේ යනවා කියන්නේ නියපොත්‍ර ගත්ත පස්තුට්ටු වගේ කියන. මහා පොළොව වගේ පිරිසක් ආපව නිරේමයි. තිරිසන් ලෝකෙමයි ප්‍රේත ලෝකෙමයි කියන. නල් ලේසි නෑ ගොඩේන්න. හිරෙන් නිදහස් වෙන්න ලේසි නෑ. මහණෙනි අනුත්තර යෝගක් හේම නම් වූ නිවන අවබෝධයේ පිණිස මේසා දරුණු මේසා කටුකු මේසා අන්තරායකු අන්‍ය එකම දෙයක්වත් මම නොදකෙමි. එනම් මේ නිරේ බන්ධනය හෝ තිරිසන් යෝනි බන්ධනයයි කියන අන්න දැක්ක. කොච්චර බන්ධනයක් ද එතකොට? එක බන්ධනයක්වත් එන දකින්න නැහැ කියන බුදුරයන් වහන්සේ නිවනට බාධා පිණිස පවතින. මොකද්ද තියෙන බන්ධනේ? එක්ක නිරේ එක්ක තිරිසන් යෝනි බන්ධනය තමයි කියනවා. නිවනට තියෙන එකම මේ දරුණු කටුකු අන්තරායක කරුණ කියන. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ලස්සන ගාථා ගොඩකින් මේ විස්තරේ සූත්‍ර විස්තර කරනවා. ලෝකයේ දිලිඳු බවත් ණය ගැනීමත් දුකේ කියනු ලැබේ. දිලිඳෙක් ණයගෙන අනුභව කරන්නේ නම් එයින් වෙනසී යයි කියන. දිලිඳෙක් ණය අරගෙන ඒකෙන් ජීවත් වෙනවා නම් ඒකෙම වෙනසී යයි කියන. ඒ හේතෙන් පසුපස ණයකරු ලුහු බඳಿತಿ බන්ධනයකට හසු වෙති. කාමලාභේ පතන්න හොගේ මේ බන්ධනය වනයි දුකක්ම වන්නේ. ඉතින් ඔය විදිහයට ගාථා ගොඩකින් මේ දේශනාව කරලා බුදුරජන් වහන්සේ විස්තර කරනවා. ආර්ය විනේ යම් මේ තැනැත්තා සැපසේ ජීවත් වන්නේ යැයි කියනු ලැබේ. නිරාමිසු තුන් දෙහාන සුවසේ ලැබ සිවුවනි දෙහානය උපේක්ෂාවද ලබයි. පංච නීවරගෙන් බැහැරකොට නිතර අරඹනර වීරිය ඇති අවස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු සිහියෙන් යුතු ඒකාග්‍ර සිතිත් ඇතිව ධ්‍යානයට සමවදින්නේ වෙයි. මේ විදිහට ගාථාවලින් දේශනා කළ බුදුන අන්තිම ගාථාව කියනවා. මේ වනහයි උතුම්ම ඥානයයි, මේ උතුම් අනුත්තර සුඛයයි, ශෝක රහිතු කෙලෙස් රහිතු සේමේ නම් වූ අරහත් ඵලය නම් වූ උතුම් ණය නැති භාවයයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ දේශනාවෙන් අපිට ගොඩා කරුරු හෙනම් ගලපා ගන්නට තියෙනවා. අපේ ජීවිතයේ දිලිඳු බවින් නිදහස් වෙන්නේ අපි සේක බල ඇති කරගත්තට පස්සේ. ධර්මය තුළ පිහිටන්නේ සේක බල ඇති කරගත්තට පස්සේ. ඉතින් ඒ ධර්මය තුළ ස්ථාවර වෙන පිහිටන්න සේක බල අපි ඇති කරගන්නම ඕනේ. සේක බල ඇති කරගත්තේ බැරි වුණොත් එතනින් පස්සේ අපේ ජීවිතය අර දුක්ටික ඔක්කොම එනවා පිට පස්සේ. සේක බල ඇති කරගත්තේ නැති කෙනා තමයි සිතෙන් කයෙන් වචනයෙන් දුෂ්චරිතය යෙදෙන්නේ. දුෂ්චරිතය යෙදෙන කෙනා තමයි ඒක වහගන්න ආපහු ආයි සිතෙන් කයෙන් වචනයෙන් අකුසල් කරන්නේ. ඊට පස්සේ ඒවා කරව්වට පස්සේ පිටපස්සේ අකුසල් හොයාගෙන ඇවිල්ලා අකුසල් හිතේ හිතා ඉන්න වෙනවා. ඒකෙමුත් බැටකනවා. ඉතින් මහා දුකකට පත් වෙනවා සේක බල ඇති කරගත්තේ නැත්තම්. ඒ නිසා අපි වහ වහ මහන්සි වෙන්නට ඕනේ සේක බල අපේ ජීවිතේ ඇති කරගන්න. ඉතින් ඒ නිසා සේක බල ඇති කරගෙන අපේ ජීවිතේ මෙලොව යහපත පරලොව යහපත සලසා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඉගෙන ගත්ත සූත්‍ර දෙක තමයි මිගශාලා සූත්‍රයත් ඉන සූත්‍රය. ඒතර මිගශාලා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සාරාංශය තමයි යම් කිසි කෙනෙක් බාහිරින් බල්ලා තේරුම් ගන්න බෑ. පුද්ගලයන් පිළිබඳව මිම්මක් දෙනව නම් ඒක බුදු කෙනෙක් විතරයි. එහෙම නැත්නම් බුදුරයන් වහන්සේ වගේ කෙනෙක් විතරයි ඒ මිම්ම දෙන්නේ. ඉන සූත්‍රයේ දේශනා කළා සේක බල ඇති කර ගැනීම තමයි අපේ ජීවිතේ දිලිඳු බවෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඒක දිලිඳු බවෙන් නිදහස් වුණොත් එතනින් එහාට යාගේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු ධර්ම කරුණු අප සියලු දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම
උපකාරයක්ම වේවා සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු